ද නමස හැට පෙබරවාරිමාසේ විසි හයවෙනිදා තිනමින පත්තරේ මෙන මෙහමලි පියක කොටසක්වේනවා. ම මේ කියන්න යන්නන්නේ මෙලිපිය එක ගොඩසක්ව විතරයි. ඉදිරි කොටස්ස අහන්ඩ මේ කතාවේ වරනකංහින්ඩ. එනිසාමන් දැනට ගැන මුල් කෑල්ල විතරයි. මේ කිවේ තුරු කොටස ගැනීමට පස්සෙ. නිගලේම අවසානහරේ. කොළුදුලෙන් කැමරාවට මුහුණ දේ කුලෑටි ගතිය වගේම අපේ ප්‍රසිද්ධ නෙලයන් බෝ දෙනා තුළ නැති. සෞම පෙනුමක් හා ප්‍රසන්න කතා විලාසයක් මේ නිලිය වෙත දක්නට තිබේ. ජයවිලල් විලේ ගොඩ කියන අප රටෙහිටක විසිිතට සිර්මාා විචාර කැන ම් ප්‍රෝගාමී විචාරකයයි වගේම අපේ සිර්මා ප්‍රයේක්ෂකයැන්ගේ හොඳ චිත්ලට නරඹියතයකෙදහයිහ අපත් සිනමාව කැනන්නේ මොහක්ද කියලා අපේ සිර්මාවට සාමාන්‍ය ප්‍රයේක්ෂකයන්ඩ වටහලා දුන්න සිර්මා විචාරකයව ජයවිලාල් විලේගොඩ මෙහම කිව්ේ අපේ සිනමාවේ නිලි රජනමාලන ෆොන්සේකා පැමණීමෙන්න්නේ. එක්දාානමසේ හැට අටේ පෙබරවාාරිමාසේ විසි හයවෙනිදා තිරට අපපු පුංචි බා චිත්‍රපටේ ගැන පුංචි බා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ තිස්සල් නසුරේ ඒට පර ැටවරයෝ චිත්‍රපටය සමධ්‍යක්ෂය කල සාරවිට චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා සරසවය සම්මාන දිනාගත්තු අධ්‍යක්ෂට වරින්. අප හැටේ දසකේ අපපු අදරත් අපේ සිෙනවාාව. ඉන්න දේෂත්්‍රතම සනවා වේ තියාන සන්දේශ චිත්‍රපට සිනමාවට එන්න. නිියනසූරිය. ්‍රම ේදයා අන් ංචි බා චි්‍රපටේ හදන්න ගන්නන්නේ ෝගේ මුල් චි්‍රපටිටකඩා වෙනස් තේමාවක් හැබැයි හසය පාද සහඉතාම දයානුකම්පාාවන් යුතු ටේමාවක් සහිත චිත්‍රපටිය මේ චිත්‍රපටට පාදක වෙන්නේ එදා සමසිතිස් හතේ පමණතිරටාපු ද බච්චල පාද කියන චිත්‍රපටිය වාල්කය කියන දෙමල් චිත්‍රපට පාදකුනෙත් මේ කතාන්තරය අයවාහක තරුණ එකේ මෝටර් රත්යක ගේ කොඩ ඒ කාලෙ හයිලල් පාරය හන්ද දාලතියද්ද පොඩි එකෙක් දාල යන කාත් කවරුවත් නෑ කවුරුවත් නෑ අනේ මේ තරුණෑ පොඩි හදන්න යන මේ හදන්න යනකොට ඔහුට විධ පශ්නවට වෙන ඔ වාහවෙන්න සිටින තරුණය මේ කාගේ දරුවද කියලා දැනැති ප්‍රශ්නය ට ඔගෙන් ඉවත් වෙන්ඩ යන ඕට රැකියාවට යන්න බැරිවෙන පොඩියිකාට ති ආදරෙත්තක් මේ පඩියකාව ආරක්ෂාණනම කාගෙදගෙන පොඩිියකා ගැ තියෙන මනුස ගම ගැන මිනිසුම් පිළි අද තිබිච්ච මිනිසුන්ගේ ආදරත් අනාදරත් අතර තිබෙන හටයුත්ත. ඔබහන්සත්මක දැක්මෙන් යුතුව ලියනසූරිය සිර්මාවේදයානන් මේ චිත්‍රපටට ගැෙන නො. මෙ තෙරනාට ගැලු්වේ විමලබීර පෙරේ රාපුුවත්මත් කලාවේදනන්. ඔහ තමයි අ මැචල පාද කියන කොතියා. ආද කරගෙන මේ පුංචි වබා කතාන්දර ඇලිවේ පුංජිපායි චිත්‍රපටය පුරාම ජෝභේවි ක්‍රමත් ඇතනීසි පෙරේරාගත් අපරු දක්ෂරග පෑම මුළු චිත්‍රපටය පුරහම බේද ඒවගේ මේ චිත්‍රපටේද මුල්වතාවට පියකු විසින් ගයන දරුනැල විල්ක් ඇතුලත්න අපේ ට ති ේ චිත්‍ර පටිවල සෑම දරුණු ැල ල්ලක්ම ගයන කන ලදදේ කාම් පාව හැබැයි ඉදහස මුල්වතට පියක වින් හ දුරලබයි ලකාේ. පියකුන් සිින් ජයන ලබන ගොරන්න මාගේ පපුතුටමයි හන්නසා. එක හරි අපූර ජීත මොකර සිටසය නව පියක් පෙනුවේ අ ධර්මසිරිකම දෙක් අලු තිස්සලියන සූය අලු නිසා ී අ විශේෂ ගීතයක් බවට පත්ව නවා. පුංචිප්‍රමණ චිත්‍රපටය හාස පාදය වගේම මේ මිනිස් ජීවිත විච පඩි විවරණයකත් යම් ප්‍රමාණයකට ගොඩේ නො. හැබැයි. මු චිත්‍රපටය පුරාම තිබෙන්නේ අර ජෝ අභිවික්‍රමගේ සෙසු නලු නිලියන්ගේත් රංග පෑමි තිිච් ඔ විෂ්ටත්තිය. පුංචි ායි චිත්‍රපටය විශාල වියදමක් යොදලා හදපු චිත්‍රපටයක් නෙවෙයි කියලායි යදදයක්ෂක තිස්සල ුස්සර මත්ත කියයක්. එකට හේතු යට පෙර සුගද දා මාරස ත පාදය කර ම සත ංහ ගර චිත්‍රපට සමාගම මුල් චිත්‍රපටේ ඒ රම්ම වාණි ියම වශය සාර්ක නොව මනිසාහු කිසිේ මා කාරයක බයකට දල ය මනිසාහ ග චිත්‍රපටිය මට වැඩකර නත් නව චි්‍රපට කරන්නේ හැකක් හැයි පුංචි බා අති සාර්ථක වීම නිසාම පුංචි පාගෙන් පසු හ අපපුරු චිත්‍රපට කීපයක් ගෙනාව ඇතරින් දෙකක් අබේසිනමාවී අති නැදගත් චිත්‍රපටි දෙකක්. එකක් හරලක්ෂය. අනික සිනමාවේ ඒවද ඉදිහාසේ වැඩිම මුදල් උපයපු චිත්‍රපටේ වෙච්ච හිඟන කොල්ලා. ඔවට සිනකර ව්‍යපාරනැතගේ ව්‍යාපරය ගොඩන ගන්නට හේතු පාදකවුණේ මේ පුංචිපාචිත්‍රපටයෙන් අරමච් චීර්තිමත් ආරම්භය සමඟ. කොමට මෙචත පට රඟ බෑමට දොමිජවරදට ඒ අවුදේ කුටතා සම්මානයකුත් ලැබුණ ඒවගේ මතමයි පුංචි පාචිත්‍රපටේ වැදගත්මදේ හසෝත් පාද චිත්‍රපට ගැෙන ඇන්ත. බදරගේ චිත්‍රට සාර්ථක ද ජෝබයව ක්‍රම යොදල මේ හදන චිත්‍රපට චෙතරම් ියෝත් සනමාකරුවක හැටියට. ලියන සූරිය ඉතාම දක්ෂ වියත් ආකාරයෙන් සෙනමා රෝපය බාහතා කරන බව විචාරකෑන්ගේ අද එචිත්‍රපටේ නරමන්දී අපටත් පැහැදිල දකන මචිත්‍රපටේ ගැන ජවිලාල් ිලකොඩ විචාරකයනන් කිවෝ කරුණ කීපය මේදී ඔපයෝග කරගන්නට මට අවශ්‍යයි. අර මුල්කිවව කතාව කොටසුත් තව ඉස්සර හට තියෙන. පෙබරවාරයේ තුන්වැනි සිංහල චිත්‍රපටය ෝ අභේවක්කම ප්‍රධාන චරිතයරකපෑ තුන් වැනි චිත්‍රපටයයි සාරට ලඳක මහිවා. සිසර සේ නරත්න සංගීතය සැය තුන් වවැනි චිත්‍රටයයි තිස්ස ලියුණු සූරිය අධ්‍යක්ෂණයට හවල් වූ තුන් වැනි චිත්‍රපටයයි. එමෙන්ම මෙවැනි කතාවක් ආත්ම කොටගත් තුන්වැනි චිත්‍රපටියයි. කලට එහෙද ච්ල පාද නමනුත් ඉංග්‍රේසින් වල්ගේ නමනු දෙමලනු තිරෙට ආවි මූලික වශයෙන් මේ කතාවීම. එහෙත් ඒ සාමානයෙන් මේරටට ගැලපෙනලෙස විමල වීර පෙරේරාසකස් කර ඇත. පුංචි බබාවෙන් කියවෙන්නේ බබාගේ තනිකට තාත්තාපිලි මද කතාවයි. තාත්තාගේ නම තිලකසේනේ අහිංශක ලිකරුවකු. ඔහුට කබල් කාරකක් නිබේ. නොකෙකො හල්ලවල් පා හන්දියේ කඩක් ඉදිරිපිටදි මේරීිය තුළට කෙනෙක් අතදරුවකු දමා යයි. තිෙලකසේන ඔහු ඇති දරි කරන්නට පටන්ගන ළමයාපිලි මද රහස කිසිවකට හෙලිනොකර සිටීමනිසා. නොකු තුෂ කරතාවට මහුණද. ඕගේ පෙම්බතියමන මාලාත් අන්තිමට මුලින් සේනවනුවෙන් ප්‍රතිච්ේප කළ විජීහා විවාහවීමට කැමැත්ත දක්වයි. මේ වස්තුබීජය අපිදන්නවා ඉතාම හොඳ ප්‍රහසනත්මක චිත්‍රපටිකට ශියලුම දේවත් දෙනවා. කොමන එක තැනකදී ජැවිලලා ලකට මෙන්නම මෙහමත්ති කියෙන. moreoverපටේහगा ොඳැන්න්නේ රඟපෑම්බලදී. සනවෙරවී ව දරවා අමතන ජමනිකාල දක්ෂ රඟපෑම් පිමද හිටන. එතන රඟ පාන ගම්මන්න පට පැගේ ො බේ වික්‍රම නව පදමට වැදී ගෙදර ආ ලිපි කරවකන තිලකසේ නමයි. මේ තමයි චපට රග පෑම ගැන. දෂ ප්‍ර වන්ෙසත් වරදෙ ඳු නාතකලෙස හරපුරදු චරිතක් හරපුරදදු දක්ෂාවෙන් තු ොම ච වරදනසා අනුලා කරුණ තිල ගනඟ ප. ඇතනිසේෙරේරා ජයසේනගේ චරිතට සාධාරණයට කරයි. පුංචි ා නම්බල ඉදිරිපත් කරමින් දයයා කරනාරත්න සකස් කර ඇති කාටුන් චිත්‍රපටය මෙැතෙක් සිංහල චිත්‍රපටයක ඉතාම චමත් කාරජනක නාමාාවලියයි. මේ තමයි මේ ගැන කියෙනදී. තව කල්කාරණක් කොහු කියා. අර මුලින් කියව ලාංකික නිල් රචනක ත වාක්කයක් ඉතුර ලා න ඒගැන නකට කියීම පුංචි බා චිත්‍රට සසුතරතුර ගන කතා කරන. ුුවේ ති රජන හ දෙබ අධ්‍යක්ෂණක ලි කරපු මෙ චත්්‍ර පටේ කතාව හා දෙබස් ලියන්නන්නේ විමල වීර පෙරහිරක් කැමර අධ්‍යක්ෂණය කරන්නේ එමMD සුමන්සේ කර නිෂ්පානය කළින් සුගතදස මාරසිංහ. සංස්කරනේ ටයිටර්ස් තොටවත් සංගීත අධ්‍යක්ෂණය සිර සේනාරත්නකින්. ධර්මසිර ගමගේ රචනාකරපු සිර සේනාරත්නක අයනනාකරපු මාගේ පපුතුට මල් යහන සදානය. රු රත බේසික රචනාාරබ සුජතා අත්තනයට සහ හරුන් ලන්ත්‍රා ගායන කරපු ගංගාාවේ නීල චල ජෝද්‍රෂ් අනසින් රචනාකරපු ඉන්ද්‍රන සේනර ගානා කර පම් මදිරාම කියන ගීතේ පාර පාර පේන ගීතේ විමලවීර පෙරේර රචනා කළ සිශත්‍රේනාරත්න සහ හරුන් ලන්ත්‍රා ගානනා කර ලැබවා പ ദ് പാ ത് ത ന അദ ് സ പാന ു.ാ ദ ്ന ശ ാു.ൊ സ ി്ി ഹ മ ി സ ക തകത ുന നമാവി സකസുമ ത ക ത ගේ. ്പ ചത് പ ത ചത ുപന കലെ. ේ වික්‍රම මලනී ෆොන්සේකා ඇන්තනිසි පෙරේරා අනුලාා කරුණනාාතිලක ඩොමී ජයවර්ධන ලයිනල් දරනීගල වින්සන් ව එ් ජෝතිිපාල තිෙලක සිරරි පනාාන්දුු. සුජාත පරමණාද සිජීවා ලි හබට් අමරවික්‍රමම් ඩේවි් ධර්මකීල්ති ඩොමී චයවර්ධන ජෙමිස් අබේ ගුණවර්ධන තිලකා දැරනයල සමඟ සීලපති ෆොන්ස මානනිි ෆොන්සේගේ මෑනියන් මච්චට පටේ සුලු ජවනිකාාවකට පෙනී සිටියා. මචචිත්ත පට ය. අවුරුදු ගානාකර පස්සේ අදතත් අවුරුදු පනස් පහකට පස්සේ තවමත් අපට රස්වය ඇති අපූුරු සිනමාකතයක්. එය නරම්බාම විඳිය යුතු චිත්තපටය. මෙ චිත්‍රපටය ගැන අප කියාගෙන යද්දී ශසල්ල කිව්වා මානී ෆන්සේකා ගැන ජැවිලා විලේගොඩ දියපු සටහන එය පටන්ගන්න මෙන්න මෙහෙමයි. අකල් වැස්ස නාට්ටේ දක්ෂලෙස රඟපෑ නමුදමා ඉන් පසුදුරුනාටෙක්කිහි පේක මමාලනී ෆොන්සේකා නොසෑ හැන රම් දක්ෂතාවයකින් රඟපෑවා යැයි මගේ විශ්වාසයක් නොවීය. එම ඒ නිසා ඇගේ මේ ප්‍රථම චිත්‍රපට රඟපෑ මෙහි මම එතරම් දෙයක් බලාපොරොත්තු නොවූයේම. සිනමාතරයෙන් මතුවන්නටත් කලින් ලද ඔොත්තු නොදන තරමය ප්‍රචාරයට තරම් නොූවත් ප්‍රවීනත්වයකින් ඇයමාලාගේ කොටසමහිදී ඉටු කරයි. තුදුලෙන් කමරාවට මුහුණද මේ කුල ඇටිකතියවගේම අපේ ප්‍රසිද් නිලියන් බහෝ දෙනා තුළ නැති සවම පෙනිමක් ප්‍රසන්න කතාවිලාසක් මේ නිලිය වෙත දක්නට ලබී. අනි ෆන්සේකාගේ කටවක්ටයක දළලා ගමි ෆොන්සේකමතේ පස්සේ කාලයකවේ කේ ගුණරත්නම් ඒවාදී සිර්මාාවී මහා විෂ්පාද කරය හකෙන කවද හරි දවසක මේ කෙල්ල සිර්මාාව ජනප්‍රියම සිනමා නිලිය බවට පත්තරමක තම අනවක පුංච බාචිත්‍රමටේ. චත්‍ර පට න ෆන්සේකාගේ පතමචිත්‍ර පටේ හැට පමණක්කවේ අවරු හාසෝොත් බාධ චි්‍රපට ැනීලා. අදරත් වටිනාකමත්වෙන චිත්‍ර පටය.